අයිබුවන් හිතවතුනි සුබ දවසක් ඔබ හැමතෙම අද සුපුරුදු පරිදි අඳුරෙන් එළියට වැඩසටහනක් එක්ක එකතු වෙන්නටයි බලාපොරොත්තු වෙන්නේ අපි විශේෂයෙන්ම මේ වැඩසටහන ඔස්සේ විවිධ තොරතුරු එක්කාසු කරගන්නවා දැනුවත් කරනවා විවිධ විෂයන් කෙරෙහි ඒ අනුව ඔබ මේ වැඩසටහන දැනුමක් එකතු කරගන්නවා වගේම ඔබගේ හැකියාවන් පිළිබඳවත් ඔබගේ කුසලතාවයන් පිළිබඳවත් අපි නිරන්තරයෙන්ම කතා කරලා තියෙනවා අපි විටින් විට ඔබට වැදගත් වෙන යහපත් අනාගතයකට මම්පෙත් හෙලි කරන වැඩසටහන කීපයක් මේ වැඩසටහන ඔස්සේ අපි ඉදිරිපත් කරනවා ඔබට බොහෝ සෙයින්ම එය වැදගත් කාරණා අතර සිදු කර ගන්නට පුළුවන් බොහෝ දේවල් ඒ වැඩසටහන ඒ අනුව අදත් අපි එවැනි ඔබට හිතකර වූ ඔබට යහපත් වූ ඔබගේ අනාගතය යහපත් කරගත හැකි වැඩසටහන් කීපයක් ඉදිරිපත් කරන්නට මේ වෙලාවේදී බලාපොරොත්තු වෙනවා එහි මුල් වැඩසටහන හැටියට අද අපි අපේක්ෂා කරන්නේ ලංකා සේව්‍ය සම්මේලනයේ විශේෂිත ක්‍රියාකාරකම් කිහිපයක් පිළිබඳව ඔබව දැනුවත් කරන්නට අපි ආරාධනා කරා ලංකා සේවි සම්මේලනයේ විශේෂිත පුහුණු කළමනාකරණී සහ CISCO තොරතුරු හා සංනිවේදන තාක්ෂණ ජාත්‍යන්තර පුහුණුකාරණී මැනි ගුණරත්න අපේ හිතවතියටත් ඒ වගේම අන්තර්ජාල සංගමේ සභාපතිනි සහ ශ්‍රීපාලි විශ්වවිද්‍යාලයේ ජාලකරණ කළමනාකරණී සාගරිකා වික්‍රමසේකර අපේ හිතවතියටත් අපි මේ දෙපළම පිළිගන්නවා අයිබුවන් කියලා අයිබුවන් අයිබුවන් හොඳයි අපි මේ අද මුලින් අපිත් එක්ක මේ වැඩසටහනට සම්බන්ධ වන්නේ අන්තර්ජාල සංගමේ සභාපතිනිය විශේෂයෙන්ම ඇය අපේ මේ වැඩසටහන් මාලාවේ මුල්ම වැඩසටහනට වෙන්නට ඕන අද සහභාගී වන්නේ ඒ නිසාවෙන් මේ කතාබහ ඉතා වැදගත් වන්නට පුළුවන් අපි කතා කරමු සාගරිකත් එක්ක මුලින්ම සාගරිකා අපේ හිතවතිය ඔබට කියන්නට පුළුවන්ද මේ අන්තර්ජාල සංගමය කොයි විදියටද ආරම්භ වෙලා තියෙන්නේ මොකද්ද මේ අන්තර්ජාල සංගමය කියන්නේ ඇත්තටම ජාත්‍යන්තර පවත්වන සංගමයක් ඒකේ අරමුණ තමයි ලෝකෙ හැමතෙම අන්තර්ජාලයේ සමසේ ලබා දීම ඒ අන්තර්ජාලය මගින් ලබා දෙන ප්‍රතිලාභ හැමෝටම සමසේ බෙදා දීම ඒකේ ශ්‍රී ලංකා ශාඛාවේ තමයි අපි සමාජිකව වෙලා ඉන්නේ මම ශ්‍රී ලංකා ශාඛාවේ සභාපතිනිය විදිහට වැඩ කරනවා අන්තර්ම අන්තර්ජාල සංගමේ ශාඛාවක් ලංකාවේ තිබිලක් තියෙනවා 1980 ගණන් වල ඉඳන් හැබැයි හරියටම මේ ක්‍රියාකාරී වෙලා නැහැ ඊට පස්සේ අපි විශ්වවිද්‍යාලවල ඉන්න IT වෘත්තිකයන් එහෙම නැත්නම් පරිගණක වෘත්තිකයන් එකතු වෙලා අපි ආපහු ජාලකන් අන්තර්ජාල සංගමේ ආපහු පිහිටෙව්වා 2010 දී අපේ මූලික අරමුණ උනේ ලංකාවේ සැමට සමසේ අන්තර්ජාලය බෙදා දීම සහ එයින් ලැබෙන ප්‍රතිලාභ සහ හානි ගැන ඕන දැනුවත් කිරීමත් අන්තර්ජාලය හරහා වෙන දේවල් ඒ කියන්නේ යම් යම් හොඳ ප්‍රවණතාවයන් සහ නරක ප්‍රවණතාවයන් අවම කිරීමට රජයට සහ අනිකුත් ආයතනවලට ICT වගේ ආයතනවලට උදව් කිරීමත් තමයි අන්තර්ජාල සංගමේ මූලික අරමුණ. හොඳයි. ඇත්තටම මේ ලංකාව මෑත කාලයේදී තොරතුරු තාක්ෂණය පිළිබඳව කතාබහ කරද්දී පියවර කිහිපයක් ඉදිරියට තබා තිබෙනවා. ඉතින් මේ අතර වාරෙදී මෙවැනි සංගමයක අවශ්‍යතාවය සුළුවෙන් හිතන්නට බැහැ. නමුත් මෙවැනි අවස්ථාවක් කෙසේ හෝ උදා කර ගැනීම ලාංකික තොරතුරු තාක්ෂණයේ විෂය හදාරන්නන්ටත් ඒ වගේ මේ පිළිබඳව සොයා බලන්නන්ටත් ලොකු ශක්තියක් වන්නට පුළුවන් ඉදිරි අනාගතයේදී. හොඳයි මේ මැනික් ලංකා සේවේ සම්මේලනයේ ආබාධ සහිත තැනැත්තන් සඳහා වූ තොරතුරු හා සංනිවේදන පුහුණු ඒ වගේම සම්පත් මධ්‍යස්ථානය බොහෝ සෙයින්ම කාර්යභාරයන් රාශියක් මේ වන විටත් ඉෂ්ට සිද්ධ කරමින් සිටින අවස්ථාවක්. අපි මෙන්න මේ සම්පත් මධ්‍යස්ථානය ගැන ටිකක් කතා කළොත් හොඳයි නේද? ලංකා සේවේ සම්මේලනයේ ආබාධ සහිත තැනැත්තන් සඳහා වූ තොරතුරු සහ සංනිවේදන පුහුණු සහ සම්පත් මධ්‍යස්ථානවලේ ආබාධ සහිත ප්‍රජාවට බොහෝමත්ම සේවාවන් රාශියක් සිදු කරනවා පුහුණු වීම තොරතුරු සහ සංනිවේදන තාක්ෂණය පුහුණු වීම ඊට අදාළ වෙනත් පුහුණු වීම ඒ වගේම ආබාධ සහිත තැනැත්තන් සඳහා පමණක් නෙවෙයි මේ තොරතුරු සහ සංනිවේදන තාක්ෂණයත් ආබාධ සහිත පුද්ගලයන් පිළිබඳ දැනුවත් වීම සමස්ත සමාජයට විශාල වශයෙන් සේවා යෝජකයන්ට වැදගත් වන විශේෂ කාර්යයන් රාශියක් සිදු කරනවා. මෑතකදී ඉඳන් තමයි අපි අන්තර්ජාල සංගමයේ සමග එකතු වෙලා වැඩසටහන් රාශියක් දියත් කරලා තියෙනවා මේ සැමට අන්තර්ජාලය ලබා දීමේ අදහසින්.
विशेषित वेडसटहन पिलिबंधव भूसैन कथाकरण पुलवंकमक लेबेवी सेवेसने मे संपत् मध्यस्थाने हरह क्रियात्मक वन एवगेम अंतर्जाल संगमय मेदिहत्वीमेन क्रियात्मक करन वेड कटयुतु पिलिबंधव तिदिरेदी मीट वडा अपिट कथाकरण पुलवंकमक लेबेवी होंदै सागरिका मे कांता इंटरनेट गवर्नेंस फोरम मेन मे संगमय गैन विस्तारयक अपिट कियन्नट पुलुवन खांता विमेन इंटरनेट गवर्नेंस फोरम की अभी पटांगे अभी इंटरनेट गवर्नेंस फोरम की अंतर्जाले पिलिमद कथिकावत विविध पार्श्वकरवन एक्करगेन अभी अतिकर गियावृद्धे ददास पहलवे ददास दासे एके देवनी वेडसटहन तमाय मियावृद्धे अभी पटांगे अतरम लंकावे तोरतुरु ताक्षण्यति अभी बहुम इदिरियेन हिटियट सियट अणुअटक परणतिताव्यक्तिबट लिवी मे की मे हेकिव तोरतुर ताक्षणीकन विषेदी कांता सहभागीते बहुमाडुकैन इन इक्कीना देना बहुम इग्मंट ए विषय धारा हेलैन अभी टूमनावना ये पिली मंद कथिकावता कथिकराने एक अभी विमेन इंटरनेट गवर्नेंस फोरम कांता इंटरनेट गवर्नेंस की पिली मंद आरंभ्या अतिब अंतर्जाल संगमे मगिन इंटरनेट गवर्नेंस विलेज की कंसेप्ट दवस्पाक वेडपुण विमेन इंटरनेट गवर्नेंस फोरम की मेदिहत्वीम अडुवेन्नट हेतु हेटियट सागरिक दक्के मोनवाद फलवेनिम कारण तमाय लंका वगे होंद हाई लिटरसी रेट तीर रटक अडवेन लोक बाधावतमाय कल्चरल सांस्कृतिक बैंडी खाता हेमटेम पुरुषा अटते इनकेसा अट विविध बाधावन तीना ये बाधावन कोहुमद अयंकरा कीने खाता पिलगस्ता तमाय रोल मॉडल हेमनता आदर्श कपिटन है एक निशा तमाय विमेन इंटरनेट गवर्नेंस फोरम कीने पटांगा इन रोल मॉडल्स आदर्श टीकला इसरा परपुर पिटपास इन परपुर इसराट गण विद्या खदानी मूलिक कटिता सार्थक बहुम सार्थक पटांगता लंका आईसीटी एजेंसी के इन प्रधानिया कांतावा है बै प्रतिशत कथम लंका आईटी फील्ड के उसास्थान सीएट दशम अड्डू प्रमाण का अन्े वेनसरावश्यता वसर गाण पुरावट कथाबहरादी मे तत्व प्यूर इन प्यूर विनस्कर गट पुलवंकमें विश्वास बहुम लोक विश्वास मेनिक मे कांता विमेन्स इंटरनेट गवर्नेंस फोरम आबाद सहित कांता वंट कोई आकार अति वेद कोई आकार बलपैम कति कराइड इतिहास महिता ने विशेष सनिटुहना तिब्बा मुकद प्रथम वर्ट कांता इंटरनेट गवर्नेंस फोरम में कातेरा में आबाद सहित कांतावन नेकट अतिलत करूं लबुआ विशेष में स्तुतिवंत वेनो अंतर्जाल संगमे सभापति सागरिका विक्रमशेखर मेन विट मुकद अयत कांतावा दंगुडाक विलावट कांता संविधान वलिन कांता वेडसटान करना नमुत हरिम अवम वशेन तमय में आबाय सहित कांताव कीन किन अतुलत कराने अत्तटम ए मेम सम्मंत्रणे पवत्तुने बंडानायक सम्मंत्रण शालावेदी आबाय सहित कांतावन अतुलत करा मं एहिदी विशेष देशनयकुत कुना हेमोंगेम होंद प्रतिचार होंद पैससुम लबुना इति मं हिताने तनिव यान गमनक नेमे मे कांता इंटरनेट गवर्नेंस फोरम एक एक आबाय लुकुम हेतु अंतर्जाल संगमे श्रीलंका चैप्टर एक नायक सागरिका ओब पवसन पारिदेन सीएट दशम गानक नियोजन अतम इहल तैंगली दिन पुलवां मे तुरताक्षण इहल पुटल नीलधारी पीली बंद कथाकारी नमूत मे संगमे अखर मेदे स्थापित कर गट यनतेक्म रजे मेदिहत्वी पीली बंदव
කතා බහ කරද්දී මම හිතන්නේ තවමත් ඒ ඒ හරහා කළ යුතු කාරණාවල් ඉෂ්ට වෙලා නැහැ කියන හැඟීම තමයි අපිට එන්නේ සංගමයක් බිහි වෙන තෙක්ම මේ තත්ත්වය දැක්කේ නැත්තේ ඇයි ඔබ දකින විදියට මගේ අදහස තමයි ඇත්තටම තීරණ ගැනීමේ හැම වෙලේම කාන්තාවන් වෙනුවෙන් තීරණ ගන්නේ අපේ ආසියාතික රටවල පුරුෂයෝ කාන්තාවන්ගේ අදහස් ඉදිරියට එන්නේ නැහැ පුරුෂකේන්ද්‍රීය සමාජයක් දැන් උදාහරණයකට මම කිව්වම අපේ සංගමේ මම මම මෙහෙවුවට මගේ වටේ ඉන්න ඔක්කොම 90% දෙනා පුරුෂයෝ මම කිව්වම women igf forum එකක් තියන්න ඕනේ කියලා ඒ වාට විශේෂයක් ඔයා විශේෂ වෙන්නේ බෑක් ඉන් කතාව තමයි හැම වෙලේම ආවේ හැබැයි මං වගේ විශේෂ පුද්ගලෝ කීප දෙනෙක් හිටියට ඒ කියන්නේ හඬක් නගන්න බැරි කාන්තාවෝ දක්ෂතා තියෙන කාන්තාවෝ 90% මේ රටේ ඉන්නවා ඒ වගේම තමයි අපේ ගත්තොත් වැඩ ලංකා වර්ක් ෆෝස් එකේ නැත්නම් වැඩ කරන ජනතාව ගත්තොත් ඒකේ 50% ඉන්නේ කාන්තාවෝ කාන්තාවෝ මූලික වෙච්ච සමාජයක් තමයි ලංකාවේ තියෙන්නේ හැබැයි අපිට හඬක් නැහැ ඒ හඬ වෙන්න තමයි අපි අන්තර්ජාල සංගමෙන් විමෙන් ඉන්ටර්නෙට් ගවර්නන්ස් ෆෝරම් එක හැදුවේ ඔව් දැන් මේ විදිහට බලද්දී ලංකා සේවය සම්මේලනය කරන කාරණාත් එක්ක සම්බන්ධ වෙද්දී මම හිතන්නේ අර මේ වේගය තවදුරටත් ශක්තිමත් කරගන්නට පුළුවන් කමක් ලැබී තිබෙනවා හොඳයි මේ සාගරික මේ තොරතුරු සහ සංවේදන තාක්ෂණය විශේෂයෙන්ම කාන්තාවන්ට විශේෂිත වූ වැදගත්කමක් තිබෙනවද උන්ට මේ තොරතුරු තාක්ෂණය පිළිබඳව දැන ඉගෙන ගැනීම ඇත්ත වශයෙන්ම ලෝක කාන්තාව තමයි පෞලක තොරතුරු කේන්ද්‍රය එයා හරහා තමයි තොරතුරු පෞල අනිත් අයට බෙදෙන්නේ කාන්තාව දැනුවත් වෙලා නැත්නම් තොරතුරු තාක්ෂණයෙන් සන්නද්ධ වෙලා නැත්නම් එයා කොහොමද අවට ලෝකයේ තියෙන දේවල් දැනගන්නේ තොරතුරු තාක්ෂණය කියන්නේ රැකියාවක් වශයෙන් ගත්තොත් අපි 8-5 රැකියාවක් නෙමෙයි ඒක පැය 24 පුරාම අපිට ඕනම තැනක ඉඳන් ඕනම වෙලාවක ඉඳන් තොරතුරු තාක්ෂණය හා සම්බන්ධ රැකියාවක් කරන්න පුළුවන් ඒකෙන් අපි මේ කාන්තාව වළක්වනවා කියන්නේ අපේ වැඩ ශ්‍රම බලකායෙන් 50%ක්ම පැත්තකට තල්ලු කරනවා කියන එක. එතකොට කොහොමද රටක් දිනු වෙන්නේ? ඒ තැනට තමයි අපි මේ පවතින රජයන් සහ පැවතිච්ච රජයන්ට අපි හැම වෙලේම යෝජනා කරේ. මේ 50% හලන්න එපා. අපි උදව් කරන්නම්. ඒගොල්ලන්ව තැනකට ගේන්න අපිට උදව් කරන්න කියලා. හැබැයි ඉතින් කනගාටුවට කාරණේ හුඟක් වෙලාවට හුඟක් සංවිධානය තියෙනවා. කාන්තාවන්ට උදව් කරනවා කියලා. හැබැයි ඒවලින් හරි ප්‍රතිපත්ති මාලාවක් හැදිලා නැහැ තාම. අපි අන්තර්ජාල සංගමයේ හරහා උත්සාහ කරන්නේ අන්නේ ප්‍රතිපත්ති හදන තැනට කතා කරන්න. ඒ තැන්වලින් තමයි දේවල් සිද්ධ වෙන්න ඕනේ. ඊට පස්සේ තමයි පල්ලෙහාට යන්න ඕනේ. ඔව් ඇත්තටම මේ බොහෝ කාලයක් අපේ රට තුන්වන ලෝකයේ රටක් කියලා නිර්දේශ වෙලා තිබුණා. නමුත් පසු කාලීනව මේ ටිකෙන් ටික පියවරින් පියවර ඉදිරියට ඇවිල්ලා මේක තවදුරටත් තුන්වැනි ලෝකයේ රටක් නොවන බවට සනාථ කරපු අවස්ථාවක් තිබුණා. මේ මේ කාරණාවේදී සංවර්ධනය පිළිබඳව අපි බොහෝ සෙයින්ම කතා කරනවා. සංවර්ධනයට අවශ්‍ය ශ්‍රම බලකාය අපසතුව තිබේ නම් මේ සංවර්ධන ඉලක්ක ජයගත හැකියි කියන මතයකුත් තිබෙනවා. නමුත් මේ සංවර්ධනයට ඍජුව දායකත්වය ලබා දිය හැකි කාන්තා පාර්ශවය මේ තොරතුරු තාක්ෂණය කියන විෂයත් එක්ක බද්ධ කොට ගනිමින් මේ සංවර්ධන ක්‍රියාවලියට සම්බන්ධ කර නොගැනීම මම හිතන්නේ දියුණු සමාජ තත්ත්වයක් තිබෙන රටකට ගැළපීමක් ඇති වෙන දෙයක් නෙමෙයි. ඉතින් ඒ නිසාවෙන් මම හිතන්නේ අන්තර්ජාල සංගමයක් පිහිටවල මේ කාන්තාවන්ට හිමි තැන තොරතුරු තාක්ෂණයත් එක්ක සම්බන්ධ වෙලා කළ හැකි දේ කිරීමට ඉඩකඩ වෙන් කර ගැනීම ඉතාමත්ම වැදගත් වෙනවා. දැන් මොකද සංවර්ධන ක්‍රියාදාමයකට අවතීර්ණ වෙච්ච සෑම රටකම කාන්තාවන්ගේ මැදිහත් වීම සහ ඔවුන්ගේ දායකත්වය බොහෝ සෙයින්ම අරගෙන තිබෙනවා. දියුණු රටවල බොහෝ සෙයින්ම මේ තත්ත්වය තිබෙනවා. ඔබ ජාත්‍යන්තරත් එක්ක ගනුදෙනු කරන කෙනෙක් හැටියට මේ තත්ත්වය දකින්නට ඇති. නමුත් අපේ රට තවමත් ඒ තැනට පත් වෙලා නැහැ. පත් වෙමින් පවතිනවා. හොඳයි මේ අපි කතා කරමු ඒ ගැනත්. මැනික් මේ තොරතුරු හා සංවේදනය තාක්ෂණයට ආබාධ සහිත කාන්තාවන්ගේ සහභාගීත්වය දැන් මේ අපි කතා කරපු කාරණාවත් එක්ක බලද්දි කොයිතරම් දුරකට බද්ධ වෙලා තිබෙනවද මේ වන විට? ඔව්. දැන් කාන්තාවන් ලංකාවේ 51%ක් ඉන්න කාන්තාවන් ඒ වගේම වැඩ කරන ජනතාව කාන්තාවනුත් ගත්තාම සාගරිකා කිව්වා හරි අඩක් පමණ කාන්තාවන් සිටිනවා. දැන් තොරතුරු සහ සංනිවේදන තාක්ෂණය ගත්තොත් කාන්තාවන් වගේ ආබාධ රහිත කාන්තාවන් වගේම
මේ තොරතුරු සහ සම්නිවේදන තාක්ෂණයට නැඹුරු කරගන්න අපිට බොහෝ අමාරුකම් තියෙනවා. ඔවුන් ඉදිරියට එන්න එකක් තමයි පීතෘ මූලක සමාජයක් තියෙන්නේ. අනිත් එක ගොඩක් වෙලාවට අපේ සංස්කෘතික පසුබිම අනුව ඔවුන්ට ගෙවල් වලින් ගොඩක් වෙලාවට නිවසට කොටු වෙලා තියෙනවා. රූප ප්‍රොටෙක්ෂන් කියන දැඩි ආරක්ෂාවක් සපයලා තියෙනවා. ඉතින් ඒක නිසා දැන් අපේ පුහුණු මධ්‍යස්ථානයට උනත් කාන්තාවන් එනවා බොහොම අඩුයි. නමුත් මමත් කාන්තාවක් වීම නිසා මම කාන්තාවන් බොහෝ දෙනාට ඉදිරියට එන්න උදව් කරනවා. මොකද මේ තොරතුරු සහ සම්නිවේදන තාක්ෂණය ආභාය සහිත කාන්තාවන්ට හරි අවශ්‍යයි. එකක් ඒගොල්ලන්ට ගෙවල් වලින් නිවසට කොටු වෙනවා නම් ඒගොල්ලන්ට තියෙන භාර්යාවක් වශයෙන් මවක් වශයෙන් කරන්න රාජකාරී බොහෝ තියෙනවා නම් ඇත්තටම මේ තොරතුරු සහ සම්නිවේදන තාක්ෂණය ආභාය සහිත කාන්තාවන්ට වැදගත් වෙනවා. ඔවුන්ට ගෙදරම ඉඳන්ම අවශ්‍ය තොරතුරු ලබා ගන්න. ඒ වගේම ඔවුන්ට මේ දරුවන් රැකබලා ගැනීමේ ප්‍රශ්න නිසා විශේෂයෙන්ම ආභාය සහිත කාන්තාවක් වුණාම අපිට ප්‍රවාහන අපහසුතාවන් තියෙනවා. ඉතින් ඒක නිසා මේ එකතැන වර්කින් ෆ්‍රොම් හෝම් කියන කොන්සෙප්ට් එක දියුණු කරන්න මේ ආභාය සහිත කාන්තාවන්ට තොරතුරු සහ සම්නිවේදන තාක්ෂණය අවශ්‍යයි. අනේ ඒ වගේ තමයි ගොඩක් වෙලාවට තොරතුරු සහ සම්නිවේදන තාක්ෂණය බොහෝ දෙනා හිතුවට ආභාය සහිත කාන්තාවන්ට රැකියාවක් කිරීමටත් අවශ්‍යයි. රැකියාවක් කිරීමට පමණක් නෙමෙයි තමන්ට මොකද ඉස්සෙල්ලා සාගරිකා කිව්වා වගේ ගෙදර තොරතුරු කේන්ද්‍ර අම්මගෙන් තමයි අපි ගොඩක් දේවල් අහන්නේ. ඉතින් ඒක නිසා මව ගෙදර කාන්තාව කියන එක නේද දැනුවත් වෙන්න ඕන. ඒ වගේම එතකොට මේ කාන්තාවන්ට අවශ්‍ය තොරතුරු ගෙදර ඉඳන් ලබා ගන්න පුළුවන්. ඉන්ටර්නෙට් එකෙන් පරිගණකය හරහා මේවා නිකම්ම ලබා ගන්නත් බෑනේ. ඔවුන් මේ පිළිබඳ දැනුමක් තියෙන්න ඕන. මේ තොරතුරු ලබා ගන්න කොහොමද? ඉන්ටර්නෙට් එක පාවිච්චි කරන්නේ කොහොමද? අන්තර්ජාලයට යන්නේ කොහොමද? හරි තොරතුරු ගන්න කොහොමද? වැරදි දේවල් වලට යොමු වුණොත් ඒකත් ප්‍රශ්නයක් වෙනවා. ඉතින් ඒක නිසා මේ ආභාය සහිත කාන්තාවන්ට තොරතුරු සහ සම්නිවේදන තාක්ෂණය හරිම වැදගත් වෙනවා. ඉතලා කිව්වා වගේ මේ ශේෂ්ත්‍රයේදී කාන්තාව අඩුයි. නමුත් එන කට්ටියට අපි අතහිත දෙනවා අත දෙනවා ඉදිරියට යන්න. ඒ වගේම නිවසේ සිටින කාන්තාවන්ට තොරතුරු සහ සම්නිවේදන තාක්ෂණය මම ඉස්සෙල්ලා කියපු හේතු නිසා වැදගත් වෙනවා. හොඳයි සාගරික, අපි අර කතා කළා මේ ජාත්‍යන්තරයේ අත්දැකීම් පවා දැන් ජාත්‍යන්තරයේ කාන්තාවට තොරතුරු තාක්ෂණය පිළිබඳ මීට වඩා ලොකු ඇල්මක් තිබෙනවා, ඔවුන්ගේ නැමියාවක් තිබෙනවා. නමුත් අපේ රටේ තවමත් ඒ තත්ත්වේ නැහැ කියලා. දැන් ඔබ ජාත්‍යන්තර අත්දැකීම් හුමාරු කරගනිපු කාන්තාවක් හැටියට මේ තත්ත්වේ කොයි වගේද විග්‍රහ කරන්නේ? ප්‍රධානම ප්‍රශ්නේ මම දැකපු විදිහට යටිතල පහසුකම් ලංකාවේ අපිට, ඒ කියන්නේ අපි කොළඹ කේන්ද්‍රීය කරගත් ප්‍රදේශ කීපයකට විතරයි යටිතල පහසුකම් හරියටම වැඩි දියුණු වෙලා තියෙන්නේ. ඔව්. එතනින් එහාට අපිට ඒ දැනුම බෙදා දෙන්න අවශ්‍ය යටිතල පහසුකම් නැහැ. ඒක නිසා ඒක ඉබේම අතහැරලා තියෙනවා කාන්තාවලින්. අපිට වැඩක් නැහැ කියන තැනට ඒගොල්ලන්ගේ මනස පත්වලා තියෙනවා. අනිත් රටවලදී මම දැකපු දෙයක් තමයි උදාහරණෙට චීනය වගේ රටවල්වලදී දියුණු රටක්. ඒත් අපි වගේම නොදියුණු ප්‍රති තියෙනවා. හැබැයි ඒගොල්ලන්ට අවශ්‍ය යටිතල පහසුකම් සපයලා තියෙනවා. අනිත් ප්‍රශ්නේ තමයි මම දැකපු භාෂා ප්‍රශ්නේ. ඉංග්‍රීසි කියන භාෂාවට හුඟක් අපේ කාන්තාවෝ බයයි. හැබැයි අනිත් රටවල් වල ඉංග්‍රීසි අන්තර්ජාලය පාවිච්චි කරන්නේ ඉංග්‍රීසි අවශ්‍ය වෙන්නේ නැහැ. ඒගොල්ල තමන්ගේ භාෂාවෙන් තමයි අන්තර්ජාලයේ, ඒ කියන්නේ වෙබ් පිටු, එහෙම නැත්නම් වෙබ් පිටු හැම දෙයක්ම, තොරතුරු හැම දෙයක්ම තමන්ගේ භාෂාවට පරිවර්තනය කරලා තමයි පාවිච්චි කරන්නේ. අන්නේ බාධකය තාමත් අපේ ලංකාවේ තියෙනවා. අපි අන්තර්ජාල සංගමයේ විදිහට ඒ බාධාව ජය ගන්න අපි දැන් පුළුවන් තරම් වෙබ් පිටු සිංහලට සහ දෙමළට පරිවර්තනය කරන්න උත්සාහ කරමින් ඉන්නවා. හොඳයි, දැන් මේ විදිහට කතා කළොත් දැන් මේ ඔබ ඇතුළු පිරිස ගෙනියන මේ වැඩසටහනේ සම්බන්ධයෙන් මේ වැඩසටහන් පිළිබඳව කතා කරද්දී ඔවුන්ගෙන් ලැබෙන ප්‍රතිචාර කොයි ආකාරයෙන්? ඇත්තටම දැන් Women Internet Governance Forum එක ගත්තොත් ඒක ලංකාවේ ප්‍රථම වතාවට තමයි කාන්තාවෝ කියන්නේ සමාජයේ මුල් පුටුවල, කියන්නේ තොරතුරු තාක්ෂණය හා සම්බන්ධ මුල් පුටුවල හිටපු කාන්තාවෝ එකතු කරගෙන අපි මේ වගේ සමුළුවක් පැවැත්වුවේ. එතෙන්දී ඇත්තටම අපි කතා කරේ අපිට තිබ්බ බාධාවන් වනවන අපි කොහොමද ඉස්සරහට යන්නේ කියන එක. ඉතින් එතෙන්දී තමයි අපිට මෙන්න මේ මාර්ගයේ ගියොත් අපිට අනිත් අයවත් අරගෙන යන්න පුළුවන් කියන මූලික අඩිතාලම වැටුනේ. ඉතින් මේ මම දකින විදිහට 99%ක් මෙහපත් ප්‍රතිචාර ලැබුණේ ලංකාවේ ඉතාලිල ලංකාවේ දැනට ඉන්න අය විතරක් නෙමෙයි පිටරට ගිහිල්ලා වැඩ කරන කාන්තාව පවා කීප දෙනෙක් ආවා. ටිකට් තමන්ගේ අතේ වියදමින් ටිකට් අරගෙන ආව මේකට සහභාගී වෙන්න. මොකද ඒගොල්ලන්ට අපි වෙනුවෙන් යමක් දෙන්න ඕන නිසා. හොඳයි, මැනි දැන් මේ ආබාධ සහිත කාන්තාවන් මේ ක්ෂේත්‍රයට නැඹුරු කරගන්නට
ආයතනය කැටියට සම්බන්ධ වෙමින් මේ ආයතනයේ ක්‍රියාකාරීණිය කැටියට සම්බන්ධ වෙමින් ක්‍රියා කරන්නේ කොයි ආකාරයෙන්ද? විශේෂයෙන්ම අතරම අපි අපේ පුහුණු වැඩසටහන් වලට අපි හැමතිස්සෙම 50%ක් ආබාධිත කාන්තාවන්ට තැන දෙනවා. මොකද ඒගොල්ලන්ට වෙනම වෙන් කරලා තියෙන ආබාධිත කාන්තාවන් ඉදිරියට එන්න කියන එක. ඒ වෙන් කිරීම තියෙන නිසා තමයි එන්නේ. සමහර වෙලාවට අපි කිව්වොත් අපි කිසිම වෙනසක් කරන්නේ නැහැ කියලා ගොඩක් වෙලාවට කාන්තාවන් එන්නේ නැහැ. නමුත් මේ 50% වෙන් කරලා තිබ්බාම අපේ වැඩසටහන් වලට අනිවාර්යයෙන්ම කොහොම හරි එන්න කියලා කිව්වහම දැන් මොවුන් සහභාගී වෙනවා. එතකොට අවස්ථාව දුන්නාම තමයි ඔවුන්ට ඉදිරියට යන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒකම අර කාන්තාවන්ට තියෙන පසුබිමේ අපහසුකම් බාධා අපි ඒවා නැති කරන්න ඕන. කියන්නේ පවුල් වලින් ආකල්පමය ප්‍රශ්න ගොඩාක් වෙලාවට තියෙනවා. ඒක තමයි තියෙන ලොකුම ප්‍රශ්නේ, ආකල්පමය ප්‍රශ්න, යටිතල පහසුකම් නැති එක. දැන් අන්තර්ජාලය භාවිතා කරන්නත් පරිගණක නැහැ. මොකද ගොඩාක් ලංකාවේ ආබාධිත කාන්තාව කියන එක ආර්ථික මට්ටමේ ඉතා ඉහළ තැනක ඉන්න කාන්තාවක් නෙවෙයි. විශේෂයෙන්ම ගම්බද මට්ටමට ගියාම. එතකොට ඔවුන්ට අන්තර්ජාල පහසුකම් නැහැ, පරිගණක නැහැ, දැනුම නැහැ. ඒ වගේ පසුබිම හදලා තමයි අපි මේ පුහුණු වීම වලට යම් කිසි වෙන් කිරීමක් කරන්නේ. අනිවාර්යයෙන්ම අවම වශයෙන් 50%ක්වත් එන්න කියලා කොහොම හරි කිව්වහම ඔවුන්ව සහභාගී කරාම ඇත්තටම එතකොට ගෙවල් වලිනුත් මොවුන්ව ඉදිරිපත් කරන්න උත්සාහ කරනවා. එතකොට ඔවුන්ට අවස්ථාව ලැබෙනවා. ඒකම ඔවුන්ව ඉදිරියට ගේනියන්න අපිට හැකියාව ලැබෙනවා. ඒතකොට ඒ වගේම පුහුණු කරලා විතරක් නෙමෙයි එතනින් එහාටත් මොකද කාන්තාව කියන කෙනාට ප්‍රශ්න ආබාධ සහිත කාන්තාවන්ට ප්‍රශ්න වැඩි. සාමාන්‍ය ආබාධයක් රහිත කාන්තාවකට වඩා ප්‍රශ්න වැඩි වෙන්න පුළුවන්. ඒවත් බාධක ඒවත් මැඩගෙන තමයි කාන්තාවක් හැටියටත් තියෙන ප්‍රශ්න මැඩගෙන තමයි අපිට ඉදිරියට යන්නේ. ඒවට අවශ්‍ය සමහර විට එක් එක් පුද්ගලයාට විශේෂිත වූ ප්‍රශ්න වෙනස් වෙන්න පුළුවන්, අවශ්‍ය පිළියම් වෙනස් වෙන්න පුළුවන්. ඒවා හඳුනාගෙන ඒ ඔස්සේ යමින් තමයි මේ ආබාධ සහිත කාන්තාව සංවර්ධනයට දායක කරගන්න, තොරතුරු සහ සම්නිවේදන ශාස්ත්‍රයට ඇතුළත් කරන්න සෑහෙන උත්සාහයක් දරන්නේ. හොඳයි, ඉතින් අපිට මීට වඩා කාලය වෙන් කරගත හැකි වන්නේ නැහැ. අපි අද දවසේ මේ වැඩසටහන සමුගන්නට බලාපොරොත්තු වෙනවා. අපි නිරන්තරයෙන්ම අවධානයට ලක් කළ කාරණාවක් තමයි මේ පරිගණක තාක්ෂණය පිළිබඳව කතා කළොත්, ඒ හරහා තොරතුරු තාක්ෂණය පිළිබඳව කතා කළොත්, මේ සඳහා යොදා ගන්නා උපකරණ, එහෙම නැත්නම් මේ මෙමලම් වල තිබෙන අධික මිල ගණන් නිසාවෙන් බොහෝ දිනකට මේ තත්ත්වය හරියාකාරව විශයක් හැටියට හදාරන්නට තිබෙන ඉඩකඩ අඩුයි කියන කාරණය. නමුත් සංගම් සංවිධාන හැටියට බිහි වෙමින් පවතින මේ වකවානු තුළ ඒ සඳහා යම් කිසි මැදිහත් වීමක් කරලා මොවුන්ට ලාභදායී ආකාරයෙන් පහසු ගෙවීමේ ක්‍රමයකට හෝ මේ දේවල් ඉතා මිල ගණන් අඩු ක්‍රම යටතේ ලබා දෙන්නට පුළුවන් කමක් තිබේ නම් රජයේ මැදිහත් වීමෙන් හෝ පුද්ගලික අංශයේ මැදිහත් වීමෙන් මම හිතන්නේ මේ කාරණාව අපිට තවදුරටත් සාර්ථක කරගන්නට පුළුවන් කියන හැඟීම තිබෙනවා. හොඳයි, අපි බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා ලංකා සේවය සම්මේලනයේ විශේෂිත පුහුණු කළමනාකාරිනී සහ CISCO තුරුතුරු සහ සංවේදන තාක්ෂණ ජාත්‍යන්තර පුහුණුකාරිනී මෙනි ගුණරත්න අපේ කරන කළමනාකාරිනී සාගරිකා වික්‍රමසේකර මෙනිමෙටත් අද දවසේ අපත් එක්ක එක්වීම පිළිබඳව බොහොම ස්තුතියි. ඒ වගේම ගුවන් විදුලි සංස්ථාවට සුජීව මානගේ මහත්මයාට මම බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා ආරාධනය කිරීම පිළිබඳව. ඒ වගේම සාගරිකා වික්‍රමසේකර මෙනිමිය ප්‍රධාන අන්තර්ජාල සංගමයත් එක්ක එකතු වෙලා ලංකා සේවය සම්මේලනයත් එක්කතුව මම හිතන්නේ කාන්තාවන්ට ආබාධ සහිත කාන්තාවන්ට ඉදිරියේදී ඉතාමත් සුබදායී අනාගතයක් උදා වේවි කියලා මම හිතනවා. ස්තුතියි. බොහොම ස්තුතියි. අද දවසේ වැඩසටහන පටිගත කළේ නිශාන්තේ හරිශ්චන්ද්‍ර, නිෂ්පාදන කොට ඉදිරිපත් කළ මා සුජීව මානගේ. හමු වෙමු අපි තවත් මෙවන් වූ හරබර කතා බහකින්. ආයුබෝවන්. විලයි සැපත මලයි නෙළුවොත් මල අටින් එකයි. දඩුට විලයි සැපත මලයි නෙළුවොත් මල අටින් එකයි. පමාවුනොත් මල පරි පමාවුනොත් මල පරි ඉරට යටින් මඳට යටින් ඉරට යටින් මඳට යටින් කාලය පැන යනවා කාලය පැන යනවා. Thank you.
අඳන්නේ මොකටද හිටගෙන හිතන්නේ මලයියට ඒ අඳන්නේ මොකටද හිටගෙන හිතන්නේ අනුලයි කිපියයි ඇයි පිළිගන්නේ විනාව ආවම කොතනද ඉන්නේ අනුලයි කිපියයි ඇයි පිළිගන්නේ විනාව ආවම කොතනද ඉන්නේ මල් කිමිනේ තනි පෙරෙන්නේ ජීවිතේ රස තියෙන්නේ මල් කිමිනේ තනි පෙරෙන්නේ ජීවිතේ රස තියෙන්නේ අඳන්නේ මොකටද හිටගෙන හිතන්නේ මලියද අඳන්නේ මොකටද හිටගෙන හිතන්නේ අඳුලයි කියයි ඇයි පිළිගන්නේ විනාව ආවම කොතනද ඉන්නේ අඳුලයි කියයි ඇයි පිළිගන්නේ විනාව ආවම කොතනද ඉන්නේ මල් කිමිනේ පැණි පෙරෙන්නේ ජීවිතේ රස තියෙන්නේ මල්පේ මියේ තනි පෙරෙන්නේ ජීවිතේ රස තියෙන්නේ සතුට විලයි සැපත මලයි නෙළුවොත් මලකින් එකයි සතුට විලයි සැපත මලයි නෙළුවොත් මලකින් එකයි පමා වුණොත් ඵල පරවේ පමා වුණොත් ඵල පරවේ ඉරට යටින් ඉරට යටින් නඟට යටින් කාලය පැන යනවා